ආණ්ඩුව නිල වශයෙන් අපේ ශාක නිරෝධායන සේවය විසින් මේ පෝර සාම්පල් පිළිබඳව නිකුත් කරන ලද වාර්තා පිළිගන්නවද නැද්ද කියන එක පිළිබඳව කියන්නට ඕන. එම කියන්නේ නෑ ආණ්ඩුව. ඒ නිසා අද අපිට පේන්නේ වෙන මොකුත් නෙවෙයි මේ චීන පෝර ප්‍රශ්නයේදී ආණ්ඩුව හත් පොලේ ගාගෙන ඉන්නවා. ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මීට අවුරුදු දෙකකට කලින් බලයට පැමිණෙන්නේම ජාතික ආරක්ෂාව කියන සටන් පාඨය මුල් කරගෙන. එක කලකදී ජාතික ආරක්ෂාව කියලා කියන්නේ රටේ සන්නද්ධ ප්‍රහාරයකින් ජනතාව බේරා ගැනීම පමණයි. එහෙම නැත්නම් මිලිටරි ඇටෑක් එකකින් රටත් ජනතාවත් ආරක්ෂා කිරීම තමයි ඒ කාලේදී ජාතික ආරක්ෂාව කියලා නම් වෙලා තිබුණේ. නමුත් මේ වෙනකොට ජාතික ආරක්ෂාවට වඩා පුළුල් අර්ථකථනයක් සහිතයි ජාතික ආරක්ෂාවට ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම අපරාධ අවම කිරීම ඒ වගේම ඉකොනොමික් සෙකියුරිටි එක නැත්නම් ආර්ථික ආරක්ෂාව එනර්ජි සෙකියුරිටි එක බල ශක්තිය සුරක්ෂිතතාවය පරිසර සුරක්ෂිතතාවය නැත්නම් එන්වයරන්මන්ටල් සෙකියුරිටි එක වගේම ෆුඩ් සෙකියුරිටි එක සහ සයිබර් සෙකියුරිටි එක වගේ අංශ ගණනාවක් බල අතුලත් වෙලා තිබෙනවා. ඉතින් දැන් මේ ජාතික ආරක්ෂාව කියලා කියන්නේ රටේ කොහේ හරි බෝම්බයක් නොපිපිරෙ ඉන්න එක විතරක් නෙවෙයි ආර්ථික සුරක්ෂිතතාවය, බලශක්ති සුරක්ෂිතතාවය, ආහාර සුරක්ෂිතතාවය, පරිසර සුරක්ෂිතතාවය, සයිබර් ආරක්ෂාව ඇතුළු විවිධ අංශවලින් සමන්විත එකක්. එතකොට රටක විශේෂයෙන් අපි ගත්තොත් බලශක්ති සුරක්ෂිතතාවය අපි කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා එක්කෝ ඒ රටට බලශක්ති ප්‍රබවයන් තියෙන්නට ඕනේ. තෙල් වේවා, ගල්ලඟුරු වේවා, නැත්නම් ස්වභාවික වායු වැනි බලශක්ති ප්‍රබවයන් තියෙනවා නම් ඒ රටට බලශක්ති සුරක්ෂිතතාවය පවත්වා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වගේ රටකට ඒ ෆොසිල් ඉන්ධන නැති, ස්වභාවික ගෑස් එක නැති, ගල්ලඟුරු නැති රටකට ඩොලර් තියෙන්නට ඕන බලශක්ති සුරක්ෂිතතාවය පවත්වාගෙන යන්නට. මේ දෙකම තිබුණත් කොයරි රටකට හෝ සමාගමකට හෝ පුද්ගලයෙකුට බලශක්ති ඒකාධිකාරී හිමි වෙලා තියෙනවා නම් ඒත් ඒ රටේ බලශක්ති සුරක්ෂිතතාවයේ අර්බුදයකට යනවා. ඉතින් පෞගිය කාලෙදී වගේම අද වෙනකොටත් කෙරවල පිටිය බලාගාරය සම්බන්ධයෙන් මේ රටේ විදුලි ඉංජිනේරුවන්, වෘත්තීය සමිති, පුරවැසියන් ඉදිරිපත් කරන්නේ මෙන්න මේ එක සමාගමකට ඒකාධිකාරී හිමිවීමෙන් බලශක්ති සුරක්ෂිතතාවයේ අර්බුදයට යන හැටි. ආහාර සුරක්ෂිතතාවයත් එහෙම තමයි. ආහාර සුරක්ෂිතතාවයේ පවත්වාගෙන යන්න නම් එක්කෝ අපේ රටේ ජනතාවට සපයන්න පුළුවන් ඇතිතරම් ආහාර ප්‍රමාණයකට නිෂ්පාදනය වෙන්නට ඕන. එහෙම කරන්නේ නැත්නම් ආහාර ගෙනා ගැනීම සඳහා අපට අවශ්‍ය ප්‍රමාණ ඩොලර් තියෙන්නට ඕන. නමුත් අපි වගේ රටක මේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදය විසින් ජනතාවට පෙන්නුම් කරලා තියෙනවා රටේ ප්‍රමාණවත් ආහාර නොමැතිකම් නොමැත්තේ නම් අපි බලවත් අර්බුදයකට යනවා කියන එක. උදාහරණයක් හැටියට දැන් මේ තෙල් අර්බුදය ඇවිල්ලා තියෙන වෙන මොකුත් දිසා නෙමෙයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් අර්බුදයක් නැහැ. ලෝක වෙළඳපොලේ බොරතෙල් හිඟයක් නැහැ. හැබැයි තෙල් ගෙන්නන්න අපිට ඩොලර් නැහැ. ඒ නිසා තෙල් ගෙනාපු නැව් පෞගිය ජූලි මාසේ දවස් 5ක් වරායේ තිබුණා අපිට ඒක තෙල් ටික ලංකාවට ගන්න බැරුව. අනිත් පැත්තෙන් මේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව දවස් 50කට වහන්න සිද්ධ වෙලා තිබෙන්නේ. තම අපි දන්නේ දවස් 50කට කියලා විතරයි. 50කට වහන්න සිද්ධ වෙලා තිබෙන්නේ වෙන මොකක්ද නිසා නෙමෙයි ඩොලර් නැති නිසා. එතකොට බලශක්ති ප්‍රබවයන් නැතුව ඩොලර් නැති වුණාට පස්සේ මේ එන තෙල් අර්බුදය පිළිබඳව දැන් පැහැදිලි සාක්ෂි දෙන රටක ආහාර වගා කරගන්න පුළුවන්කම තිබියදී ආහාර ගෙන්නන්න ඩොලර් නැතිකම තියෙන රටක ඉදිරියේදී කුමන තරමේ ආහාර අහේනියක් ආහාර අර්බුදයක් ගන්න පුළුවන්ද කියන එක පිළිබඳව මේ රටේ ජනතාවට දැන් තීරුම් ගන්න පුළුවන්. මේ අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය මේ විදිහට අර්බුදයට ගිහිලා තින්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි ආණ්ඩුවේ තිබෙන අමනෝක්ත තීන්දුව නිසා. පෞගිය අප්‍රේල් මාසේ 27 වෙනිදා උන්හිටි ගම රසායනික යෙදවුම් තහනම් කරලා කාබනික යෙදවුම් වලට යන ආණ්ඩු තීන්දුවක් ගත්තා. මේවා මේ එක රැයින් එක දවසෙන් එක සතියෙන් එක කන්නකින් කරන්න බෑ කියන එක මෙරටේ ජනතාව හැමදාම දන්නවා. ඒ වගේම එක සැරේ ලෝකේ කිසිම රටකට කාබනික ගොවිතැන්ට යන්න බෑ.
ඒක පැහැදිලි ඔප්පු කරලා තියෙනවා ඒ වගේමයි එක සැරේ නෙවෙයි පියවරෙන් පියවර වුණත් 100%ක් කාබනික වගාවට ගිය ලෝක රටක් ඇත්තෙත් නැහැ එහෙම යන එක ඉතාම දුෂ්කරයි ඒක 100%ක් කාබනික වගාවට ගිහිල්ලා එන ප්‍රතිඵල මොනවද කියන එක පිළිබඳව අද ලෝකෙ කොහෙවත් අත්දැකීමක් නැහැ අනිත් පැත්තෙන් ලෝකේ කෘෂි විශේෂඥයින් පර්යේෂණ මගින් ඔප්පු කරලා තියෙනවා කාබනික වගාවේ අස්වැන්න ගුණාත්මකව ඉහළ වුණාට කාබනික වගාව විසින් අනිවාර්ය වශයෙන්ම එහි අස්වැන්න ප්‍රමාණාත්මකව සිර 20 සිර 25 දක්වා අඩු වෙනවායි කියලා. ඉතින් මේ කරුණු සියල්ල හිතුවට පස්සේදී එකවර 100ට 100ක් එක කන්නේකින් කාබනික වගාවට මාරු වීම කොතරම් අමනෝඥ අපරිණත අදූර්දශී අවිද්‍යාත්මක තීන්දුවක්ද කියලා දැන් අපිට පෙන්වන්න කරමින් තිබෙනවා. ආණ්ඩුව එක කඩතොල්ලක් හැදුවා. ඒ කඩතොල්ල මකන්නට දැන් කඩතොළු ගණනාවක් හදලා තිනවා. රසායනික දෝම් එකවර තහනම් කිරීමේට විසඳුම් හැටියට ආණ්ඩුව ගෙනාපු යෝජනා සියල්ල අද යලි යලිත් අර්බුද නිර්මාණය කළා තිනවා. සාර එකක් කඩතොළු වසා ගන්නට ගොහින් මට උණු කාර්යා දෙකක් කඩතොළු හදා දුන්නා ඉඳුරුවේ ආචාර්යා වගේ ඉඳුරුවේ ආචාර්යා නම් කඩතොළු දෙකයි තුනයි හැදුවේ නමුත් මේ කඩතොළු රාශියක් දැන් ආණ්ඩුව හදලා තිනවා. එකක් තමයි රසායනික දෝම් නැත්නම් රසායනික පොහොර ගෙන්වීම එක සැරේ තහනම් කරපු ආණ්ඩුව ඊළඟට පටන් ගත්තා කාබනික පොහොර ගෙන්නන්න. ඒ යටතේ තමයි මේ චීන පොහොර ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් රසායනික පොහොර දැන් අවුරුදු 50ක් 60ක් තිස්සේ ලෝකේ භාවිතා කරලා තිනවා අපි භාවිතා කරලා තිනවා. ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදයන් ලෝකේ හැදිලා තිනවා. ඒ නිසා ලෝකේ ඒ සඳහා වෙච්ච සම්මතයන් ගොඩනැගිලා තිනවා. නමුත් කාබනික පොහොර වලට එහෙම නැහැ. ඒ නිසාම කාබනික පොහොර ගෙන්වීමේදී ඒ ක්‍රමවේදයන් නිශ්චිතව අනුගමනය කළ යුතුව තිබුණා. අනිත් ප්‍රශ්නය තමයි කාබනික පොහොර හරහා යම් රටකට යම් ප්‍රදේශයකට අහිතකර ශුද්‍ර ජීවි ඇතුළත් වුණොත් එහෙම ඒක බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඒක නිරෝධායන බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා කාබනික පොහොර ගෙන්වීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ලෝකේ හැම රටක්ම වාගේ ඉතාම සුපරීක්ෂාකාරී වෙනවා. ඒකට සාමාන්‍ය ක්‍රමවේදය තිබෙන්නේ කාබනික පොහොර ගෙන්වනවා නම් ටෙන්ඩර් කෝල් කරන්න ඕනේ. එක්කෝ ටෙන්ඩර් එකෙන් පස්සේ ටෙන්ඩර් එක ලබා ගත්ත අයට සාම්පල් ඉදිරිපත් කරන්නට අවස්ථාව දෙනවා. ඊළඟට සාම්පල් පරීක්ෂා කරනවා. ඒ සාම්පල් සමත් වුණොත් එහෙම LC ඕපන් කරනවා. LC ඕපන් කරාට පස්සේ තමයි නැවට පටවලා ඒ අදාළ ප්‍රදේශයට නැත්නම් ඒ රටට ඒ පොහොර ටික ගේන්නේ. හැබැයි මේ කාබනික පොහොර සම්බන්ධයෙන් අපට අත්දැකීමක් නොමැතිව තිබියදී මේ චීන චින්ඩාව සමාගම මීට කලින් අපිට කාබනික පොහොර සපයා නොතිබියදී මේ ක්‍රමවේදය අනුගමනය කරන්නට ආණ්ඩුව කටයුතු කරේ නැහැ. අද අර්බුදයට ගිහිලා තිනවන නොතන. ආණ්ඩුව අද නිකන් අර ගලේ පහරපු බලලා වගේ මේ චීන පොහොර ප්‍රශ්නේ විවිධ ආකාරයෙන් යටගහන උත්සාහ හැදුවට අද විටින් විට මේ මතුවෙන වෙනමක්වත් නෙවෙයි කාබනික පොහොරක් වැනි රටක පවතින පාරිසරික තත්වයන්ට හානිදායක විය හැකි ඒ සඳහා විභවතාවයක් තියෙන මේ ද්‍රව්‍ය ගෙන්නනකොට අවශ්‍ය කරන ක්‍රමවේදය අනුගමනය කළා නැහැ. දැන් අපිට පේනවා මේ වෙනකොට වාර්තා වෙලා තියෙන තොරතුරු හැටියට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්ගේ ඥාතියෙකුට අයිති සමාගමක් තමයි මේ චීන චින්ඩාව සමාගමේ ලංකාවේ නියෝජිතයා බවට පත් වුණේ. ඊළඟට සාම්පල් පරීක්ෂා කිරීමට පෙර කාගේ හෝ බලපෑමක් මත LC ඕපන් කළා. සාම්පල් ප්‍රතිඵල එන්නට පෙර මේ පොහොර ටික නැවගත කරලා ලංකාවට එන්න. නැව් පහක් හැටියට. පළවෙනි නැව ආවා. තව ඊළඟ අන්තිම නැව එන්න තියෙන්නේ ජනවාරි මාසේ 20 වෙනිදා. එතකොට අර නිසි ක්‍රමවේදය ටෙන්ඩර් එකක් කැඳවලා සාම්පල් පරීක්ෂා කරලා සාම්පල් එක සමත් වුණොත් එහෙම LC ඕපන් කරලා ඊට පස්සේ නැවගත කරලා අපේ රට ගෙන්වනවා වෙනුවට විවිධාකාරයට මේක වෙන වෙන ක්‍රමවේදයන් ඔස්සේ කරන්න ගිය එකේ ප්‍රතිඵලය තමයි අද භුක්ති විඳින්න ඉන්නේ. එනිසා මොකද වෙලා තියෙන්නේ? මේ මෙට්‍රික් ටන් 20000කට ආසන්න ප්‍රමාණයක් අරගෙන ආපු චීන නැව දැන් අපේ මුහුදු සීමාවේ කරක් ගහමින් ඉන්නවා, රස්සියාදු ගහමින් ඉන්නවා. ඕන් යලි චීනෙට යන්නේ නැහැ. ඇයි? ඕන්ට විශ්වාසයක් තියෙනවා. මේ ආණ්ඩු අනුගමනය කරපු ක්‍රමවේදය ඇතුලේ මේ පොහොර ටික කොහොම හරි බා ගන්න උන්ට අවස්ථාවක් ලැබෙයි කියලා. ඒ විතරක් නෙමෙයි. මේනකොට චීන සමාගම
අපේ ශාක නිරෝධායන සේවයේ අන්තර්වාසය වල තියෙනවා කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ ඔවුන්ට දැන් මේ නැව අපේ මුහුදු සීමාවේ දැන් මාසිකට ආසන කාලයක් තිස්සේ රැඳී තිබීම නිසා වෙච්ච ප්‍රමාද ගාස්තු ඇතුළු ගාස්තු අය කරගන්න අන්තර්වාසයක් වත් වෙනවා ඩොලර් මිලියන 8ක් ඉල්ලලා ඩොලර් මිලියන 8ක් ලේසි පාසු වැඩක් නෙමෙයි එපමණක් නෙමෙයි දැන් මේ LC ඕපන් කරලා තියෙන නිසා 75ක් අපි අනිවාර්යෙන් ගෙවන්න ඕන කියලා කොන්දේසියකු ඉදිරිපත් කළා තියෙනවා එතකොට දැන් මේ ක්‍රියාවලිය ඇතුලේ අපි දකිනවා ශාක නිරෝධායන සේවයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල අධිකාරීන් තමන් ඉදිරිපත් කරපු වාර්තා මත පිටල කෙලින් හිටගෙන කටයුතු කරනවා ඒක අපි අගය කරන රටක් හැටියට යම් හේකින් දැන් මේ චීන සමාගමේ බලපෑමට නතු වෙලා ආණ්ඩුව අපේ ශාක නිරෝධායන සේවයේ විසින් ලබා දුන් වාර්තා දෙක ප්‍රතික්ෂේප කළොත් එහෙම අනාගතයේදී අපිට බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා එකක් තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයිති ශාක නිරෝධායන සේවයට තිබෙන ලෝක පිළිගැනීම ඇක්‍රෙඩිටේෂන් එක අහිමි වෙනවා ඊළඟට අපේ රටෙන් අපනයනය කරන බොහෝ කෘෂි සහ වැවිලි භෝග වලට අදාළ කරන සහතික ලබා දෙන මේ ආයතනය කලින් ලබා දුන සහතික වලටත් අනාගතයේ ලබා දෙන සහතික වලටත් එක බරපතල ප්‍රශ්නයක් වෙනවා ඒ නිසා අපේ කෘෂි සහ වැවිලි අපනයන වෙළඳ පොළටත් ප්‍රශ්නයක් වෙන ආකාරයට තමයි අද ආණ්ඩුව හැසිරෙමින් ඉන්නේ තවමත් අපි දැක්කේ නැහැ ආණ්ඩුව පාර්ශවයෙන් ශාක නිරෝධායන සේවයේ වාර්තාව ගැන කෙලින් හිටගත් ප්‍රකාශයක් අපි දකිනවා දැන් මේ චීනයේ පෞද්ගලික සමාගමක් තමයි මේ චින්ඩාවෝ සමාගම. ඒ පෞද්ගලික සමාගම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පෙනී දිනවා. චීනයේ තියෙන පෞද්ගලික සමාගමක් වෙනුවෙන් මෙතරම් දුරකට චීන ආණ්ඩුවේ චීන තානාපති කාර්යාලය පෙනී දෙද්දී රාජ්‍ය ආයතනයක් වන කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන සේවය වෙනුවෙන් අපේ ආණ්ඩුව පෙනී දෙන්නේ නැහැ. අපි දැක්කේ නැහැ කොහෙවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලදාහරින් ශාක නිරෝධායන සේවය ලදාහරින් හැරුණකොට මේ සම්බන්ධයෙන් වගකීතු ඇමතිවරයෙක් තමන්ගේ රාජ්‍ය ආයතන වෙනුවෙන් පෙනී දෙනවා ඇමතිවරයෙක් නෙමෙයි. අපි හිතන්නේ මෙවැනි ප්‍රශ්නයකදී අද මේක ජාත්‍යන්තර කතා බහ කරන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. රටේ අනාගතය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්, රටේ කීර්තිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්, රටේ විශ්වාසය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. එහෙම තිබියදී ජනාධිපතිවරයා මැදිහත්ව අපේ ශාක නිරෝධායන සේවය පිළිගන්නවද නැද්ද කියන ප්‍රකාශය කරන්නට ඕන. ඔහු මේ ප්‍රකාශය කරා නම් සමහර මේ ප්‍රශ්නේ මෙච්චර දුරද කියන තු බේරගන්නත් පුළුවන්. හැබැයි රාජ්‍ය නායකයා හැටියට, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා හැටියට ඔහු ඒ සම්බන්ධයෙන් මුකුත් ප්‍රකාශ කරන්නේ අගමැතිවරයා මුකුත් කියන්නේ චීන තානාපති හම්බුනාම හරි කවුරු හරි හම්බුනාට පස්සේ කියන ප්‍රකාශනේ වැදගත් වෙන්නේ. ආණ්ඩුව නිල වශයෙන් අපේ ශාක නිරෝධායන සේවය විසින් මේ පෝර සාම්පල් පිළිබඳව නිකුත් කරලද වාර්තා පිළිගන්නවද නැද්ද කියන එක පිළිබඳව කියන්නට ඕන. එම කියන්නේ නෑ ආණ්ඩුව. ඒ නිසා අද අපිට පේන්නේ වෙන මොකුත් නෙවෙයි මේ චීන පෝර ප්‍රශ්නයේදී ආණ්ඩුව හත් පොලේ ගාගෙන ඉන්නවා.